ජනාධිපති තුමා ඔය විශ්‍රාමික පොලිස් මේ විශ්‍රාමික මන්ත්‍රීවරු ගාව හිටපු පොලිස් නිලධාරී දැන් එහෙම කියන්න අවශ්‍ය නැහැ නේ ආරක්ෂාක ප්‍රශ්නකුත් නැති හින්දා නැවත පොලිසිය වලට කැඳෙව්වා හොඳද නරකද හොඳයි ඩිලාන් ගාව හිටපු 6 දෙනෙක් ගෙන්න ගත්තා නිමාතිරිපාල ගාව හිටපු 6 දෙනෙක් ගෙන්න ගත්තා චාමර ගාව හිටපු 6 දෙනෙක් ගෙන්න ගත්තා දැන් ඵලයන්ක මං වගේ හොඳද නරකද ඉතින් මාත්‍රි උපාධිමිති නියෝජ්‍ය ජනති කෙනෙක් ඔබේ බදු මුදල් වලින් කවදාවත් ආරක්ෂක නිලධාරිය පාවිච්චි කරලා නැහැ දැන් ගෙන්න ගත්තා දැන් වැරදිලා හරි ඒ කට්ටියගේ පාලනයක් නම් තිබ්බේ අඬ සහෝදරය දිනුවේ නැත්තා මෙතන ඔය නිමාතිරිපාලාරි දිලාන්න කතා කරන්නේ අතන තුවක්කුවක් තියාගෙන එක්කෙනෙක් ඉන්නවා අතන කෙනෙක් තුවක්කුවක් තියාගෙන ඉන්නවා දැකලා හැම නැද්ද එහෙම දැකලා තියෙනවා මලකදරකට ගියත් පරණ ඇමතිතුමා පෙරදිච්ච එක මලමිණිය දෙපැත්තෙන් තුවක්කු තියන් ඉන්නවද නැද්ද මලමිණි පව ආපහුමරයි කියලා බයේ ඉන්න ওই වෙලාව මන්නේ මලමිණියක් කියන තැන් වල තුවක්කු තියන් ඉන්න මොකටද ඇමතිතුමා මලමිණිය නැගිටලා බෙල්ල මිණිකයි කියලා දැන් බලයන්ක මං වගේම මලකදර නිකන් හොඳද නරකද හොඳා දාස් දාන පොලිස් නිලධාරී කැදෙව්වා මට මේ ළඟදී පොලිසියේ මහත්තයෙක් කතා කළා ඔබතුමාට ලාට ස්තුති කිව්වා මමව මොකටද දන්නේ ස්තුති කරන්න කියලා අපිට නිදහස ලබා දුන්නට ස්තුති කිව්වා මං ගුව නිදහස දුන්නේ 1948 පෙබරවාරි 4 නේ ඇත්තටම නිදහස දුනි පෙරේදා කිව්වා මං ගුව මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ කතාව මම ප්‍රභු ආරක්ෂක කුහුඹ ලැබපු හින්දා මට සාමාන්‍ය පොලිසියකට එන්න බැරි වුණා කිව්වා අහවල් ඇමතිතුමා ගාව තමයි අවුරුදු 15ක් හිටියේ කිව්වා දැන් ඔබතුමාලා ගත්ත තීන්දුවෙන් අපි පොලිසිය වලට යනවා කිව්වා මම ඇව්වා එතකොට ඇමතිතුමා කූඩුවකවත් දාලා හිටියද නිදහස නැති වෙන්නේ කූඩුවක දැම්මම තව හොඳයි කිව්වා මම මොකද ප්‍රශ්නේ ඇමතිතුමාගේ නෝනා ගාව හිටියලු බල්ලු 4 දෙනෙක් එක එක බල්ලන් ළද වෙනකොට බෙහෙත් ගේන්න ගියේ එතුමාලු කොල්ලා ටියුෂන් අරන් ගියලු මගේ කොල්ලවත් ටියුෂන් අරන් යන්න මට විවේකයක් තිබෙනලු දැන් මාර සනීපයක් දු තියෙන්නේ නිදහස ගත්තේ දැන් තමයි කිව්වා අඬ ජනාධිපතිතුමාට ස්තුති කිව්වා එහෙම අයත් මේක ඉන්නවා ඇත්තම ඔය සමාන නිලධාරී ඒ ජාතිය රාජකාරී නෙවෙයිද කරේ ඒව කරේ දැන් නිදහස දැන් මේ ඒ මිනිස්සු බොහොම සන්තෝෂෙන් නැද්ද මේ ජනාධිපතිතුමා පත් වීම සම්බන්ධ සතුට ඔන්න ජනාධිපතිතුමා තවත් තීන්දුවක් ගත්තා මොකක් ඔබේ බදු මුදල් වලින් ගත්ත පිස්තෝර සාත්තුවක් සහ උණ්ඩ තුවක්කු පිස්තෝල කීයක් දීලා තියෙනවද එයාලගේ ප්‍රභූවරුන්ට කියන පැරදිච්ච දේශපාලඥ සහ ප්‍රභූවරුන්ට කොච්චර දුන්නා කියලා මාධ්‍ය දැන් පහුගිය දවස්වල වාර්තා වුණා කීයක් දීලා තියෙනවද තුවක්කු 1650 ගාණක් දීලා තියෙනවා පිටට මේ පාලක හිටපු අය දීලා තියෙනවා මහින්දගේ පුතා යෝජිත ගාව තියෙනවා 7ක් ජොන්ස්ටන් ගාව තියෙනවා 8ක් නිස්සංක සේනාධිපති ඇවන්ගාඩ් ලොක්කට දීලා තියෙනවා 9ක් මුන්ට මොකටද මේ 7-8 9 දෙන්නේ මුණාටද මේ දේ දැන් හාලියල පොලිසිය කොච්චර ආවුද තියනවද කියලා මන් දන්නේ නැහැ මට එකක් සුවර 1600 ගානක් නම් නැහැ කියලා හරිනේ පොලිසි 50කට 100කට අදාළ ආවුද ටිකක් පොලිසිය වලින් පිට හමුදා වලින් පිට 7-8 දීලා කියනවා නම් ආපහු ගන්න ඕනද නැද්ද ගන්න ඕන මන් දැක්ක අයියේ ජනාධිපතිතුමා ජනාධිපති සහෝදරයා අපේ තංගල්ලිද කියනවා මේ සියලු ආයුධ ආපහු කැඳවනවා ලියුමක් ගහලා තියනවා එන නොවැම්බර් 7 වෙනිදාට පෙර සියලු නීති විරෝධීව තියන් ඉන්න ආයුධ ආපහු ආණ්ඩුවට ගෙනත් බාර දෙන්න කියලා. හොඳද නරකද? හොඳයි. ගිය අවුරුද්දේ පාතාලේ තුවක්කු සහ පිස්තෝල පාවිච්චි කළා. 300කට ආසන්න අනතුරු සිද්ධ වුණා. මරණ සිද්ධ වුණා. මේ අපේ මිනිස්සු නෙවෙයිද මරන්නේ? පාතාලේ වුණත් මරන සාමාන්‍ය මිනිස්සුත් මරනවා. මුන් මේ තුවක්කු තියාගෙන පාතාලේ වැඩ කරනවා. තාජුදීන්ටපත් උනේ කාගේ තුවක්කුවද? ඊට පස්සේ මාධ්‍ය වේදින්ට පත් උනේ කාගේ තුවක්කුද කියලා හොයන්න ඕනේ නැද්ද? දැන් මේ තුවක්කු අපි දැක්කා පහුගිය කාලේ නැති වෙච්ච කවුද අර සමත් නිසාන්ත ඇමතිතුමා මාධ්‍ය සාකච්ඡාවකට ඇවිල්ලා ඉනේ තිබුණු පිස්තෝලේ එළියට ඇදලා ස්ටූල් එක උඩ තියුවා. ඇයි මේ චණ්ඩි බව පෙන්නා? චණ්ඩිය කියලා පෙන්නා. දැන් ওই පිස්තෝලේ ඉනේ ගහගෙන ටිකක් ඕකක් පේන නොපෙනෙන જાතිය කමීසයක් ඇඳගෙන යනවා ලොකු ව්‍යාපාරිකෙක් ගාවට. මේ පිස්තෝලේ පේන විදිහට ව්‍යාපාරිකයා පැත්තට හැරිලා මුදලාලි මම ආවේ පුනි ආධාරයක් ගන්න අහවල් පින්කමට කිව්වොත් අර පිස්තෝලේ දැක්කම ආධාරය අඩු වෙයිද වැඩි වෙයි? වැඩි වෙයි. කප්පම් ගන්න අලුත් ක්‍රම ඕවා. මුන්ගේ ඔක්කොම තුවක්කු පිස්තෝල ගන්න ඕනේ නැද්ද? ගන්න ඕනේ. මේක හොඳද නරකද? හොඳයි. අපේ රජය ආරක්ෂාව සපයන්න පොලිසිය සහ හමුදාව තියෙනවා. එයාලට වෙනම තුවක්කු අවශ්‍ය නැහැ. අපේ ගම්වල රිලව් පන්නන්න වායු රයිෆල් එකක් දෙන්නේ නැහැ. අර අලිගම් වදින ගම්
වැඩි අලි වැඩිල්ලක් දෙන්නේ නැහැ. හැබැයි ඔක්කොම වැඩිලි දීලා අරුන්ගේ. දැන් ඔක්කොම කැඳවන. හොඳද නරකද මං අහන්නේ. හොඳයි. මේ විදිහට කරන් යනවා. දීපු ඡන්දේ ලාභද පාඩු. ලාභයි. ඊය මං අහගෙන ජනාධිපති සහෝදරය කියනවා රනිල් ලෙවලලු ලියුමක් ජනාධිපති ලේකම් කාර්යාලයට හිටපු ජනාධිපති බඩුවකයක් ඉල්ලලා. වරප්‍රසාද ඉල්ලලා. මොනවද ඉල්ලලා තියෙන්නේ? ආරක්ෂාවට කී දෙනෙක් ඉල්ලලා? ආරක්ෂාවට 163යි. කුඩ කීයක් ඉල්ලලා? කුඩ. කුඩ 30යි. වාහන කීයක් ඉල්ලලා? 20 ගානක් ඉල්ලලා. කෝකියෝ කී දෙනෙක් ඉල්ලලා? කුක්ලා 16ක් ඉල්ලලා. මට ඔක්කොම තේරෙනවා එකක් තේරෙන්නේ නැහැ. කුක්ලා 16ක් මොකටද රනිල් ගෙනවන්නට රනිල්ටයි යන්න. දෙන්න විතරයි ගෙදරේ. ගලදාරියකෙත් යන්න ඉන්නවා කියන්නේ 7 දෙනයි. මේක ගලදාරි හෝටලෙට වැඩි ලොකු එකක් දාලවත්ද? මට තේරෙන්නේ නැහැ. අපේ බදු මුතලේ අපි කුක්ලා සමේ පක්කු 16ක් කුඩ 30යි නෝනට මහත්තයට යන්න. ජනාධිපතිතුමා කියනවා මේ ඉන්නන පළියට දෙන්නේ නැල්ලෝ චක්‍රලේඛක තියන්නේ විශ්‍රාමික ජනාධිපතිතුමාට වාහන 3යි. දැන් සමහර විශ්‍රාමික ජනාධිපතිලගේ ගෙවල් වල ඇම්බියුලන්ස් තියෙනවා. ඒවට රියදුරක් දීලා තියෙන්නේ. වාහන 10යි 16යි දීලා තියෙන්නේ. ජනාධිපතිතුමා කිව්වා ඒ ඔක්කොම කැඳවනවා ආපහු ජනාධිපති ලේකම් කාර්යාලයට කියලා. හොඳද නරකද? හොඳයි. දැන් මේ ලංකාවේ දේශපාලනේ සුද්ධ කර්මියා අවුරුදු 76ක් විඳපු සම්පත් මේවා. අවුරුදු 76ක් ගොවා පාවිච්චි කර අඩු වැඩි වශයෙන්. ඒවට ඔබේ පතු මුදල් ගියාද නැද්ද? ගියා. දැන් මේ වගේ හොඳ දෙයක් වෙනකොට පක්ෂ විපක්ෂ ભેදකින් තොරව කුහක භාවයකින් තොරව විරුද්ධවාදීෙක් වුණා මේ වැඩේ හොඳයි කියලා තේරුම් ගන්න ඕනේ නැද්ද? තේරුම් ගන්න ඕනේ. මේ යන ගමන්ට අකුල් හෙලන්න හොඳ නැහැ. මේ ගමනේ කකුලෙන් අදින්න හොඳ නැහැ. මේ ගමන්ට තව තල්ලුවක් දෙන්න ඕනේ නැද්ද? දෙන්න ඕනේ. ජනාධිපතිතුමාට පුළුවන් කමක් නැහැ නීති වෙනස් කරන්න. නීති හදන්නේ කොහෙද? පාර්ලිමේන්තුවේ. ජනාධිපතිතුමාට නීති හදන්න බෑ. ඉතින් ජනාධිපතිතුමා කිව්වා කියන්නේ තුන්ද තුනයි දෙන්න 16 20 දෙන්න බෑ කිව්වා. තුනයි. දැන් ওই දෙන තුනක් නැති කරන්නේ කොහොමද අපි? අපි පොරොන්දු වෙලා තියෙනවා නේද මේ විශ්‍රාමික ජනාධිපති සහ മന്ത്രിවරුන්ගේ තියෙන සියලු වරප්‍රසාද අයින් කරනවා කියලා. පෙරේද අම්ම කෙනෙක් ගෑනු කෙනෙක් මට කතා කරලා මාත් එක්ක රණ්ඩු වෙනවා. ඔබතුමාලා කිව්වනේ මේ විශ්‍රාමික ජනාධිපතිතුමාට දීප ඔක්කොම අයින් කරනවා කියලා. විශ්‍රාමික മന്ത്രിවරුන්ට දීප අයින් කරනවා කියලා. ඇයි අර ජනාධිපතිතුමා කමිටුවක් දාලා තියෙන්නේ? දැන් මාත් එක්ක ගෝරි. මං කිව්වා තේරුම් ගන්න අම්මා. අපි වේදිකාවල කිව්වේ ආණ්ඩුවක් බිහි කරලා ජනාධිපතිතුමාගෙන් පස්සේ ආණ්ඩුවක් බිහි කරලා පළවෙනි කැබිනට්ුවේ නැත්තම් දෙවෙනි කැබිනට්ුවේ නේද තීන්දුව ගන්නවා කිව්වේ. එහෙම කිව්වේ. ඇයි ඔබ වරද්දවගෙන ඉන්නේ කියලා. එතකොට ඒ අම්මා අහනවා එහෙනම් මොකටද කමිටුවක් දැම්මේ? ওই කමිටු දාලා ওই කමිටු වලින් කිව්වොත් දෙන්න ඕනේ කියලා. මං කිව්වා ජනාධිපතිතුමා උත්සාහ ගන්නේ ආණ්ඩුව හදන්න ඉස්සලා මේක කරලා දෙන්න පුළුවන් නම් කරලා දෙන්න. ඉතින් ජනාධිපතිතුමාට නීතියක් හදන්න බැරි හින්දා කමිටුවක් දාලා නිර්දේශයක් ගත්තොත් නිර්දේශයට අනුව කරන්න පුළුවන්. එතකොට ඒ අම්මා අහනවා නිර්දේශ කරොත් එහෙම දෙන්න කියලා. මං කිව්වා එහෙම වුණොත් ඊළඟ ආණ්ඩුවෙන් ඒ නීතිය වෙනස් කරලා කිව්ව විදියට අනිවාර්යෙන් අහෝසි කරනවා කියලා. එහෙම බෑ. මං කිව්වා ඒකනේ ජනාධිපතිතුමා මංවත් ওই කමිටුවට දැම්මා නම් වැඩේ කරලා දෙනවා කියලා. එතකොට එයා අහනවා ඔබතුමා කමිටුවට දැම්මා නම් ඔබතුමා මොකද කරන්නේ? මං කිව්වා මං කමිටුවට දාලා නැහැ. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්කාරයෙක් ඇතුළු කට්ටිය දාලා තියෙන්නේ. මං කමිටුවට දැම්මා නම් මං ඉතින් ওই മന്ത്രിවරුන්ගේ සාමාන්‍ය කමිටුව කරන්නේ ඕනේ ඒකනේ විශ්‍රාමික മന്ത്രിවරු කියලා අහනවා පඩිය දැන් අහෝසි කරන්න යන්නේ. මේක ප්‍රතිපත්ති මේ තීන්දුව. මේකට ජනවරමක් ඇවිල්ලා. අපි මේ කමිටුවෙන් අහන්නේ මේක දැන් අහෝසි කරනවා. අහෝසි කරන එකට ඔබතුමා එකකට නැද්ද නිකන් ඒකත් කියන්න. එතකොට മന്ത്രി කෙනෙක් එහෙම කිව්වොත් මේක අහෝසි කරන්න එපා. මේ පඩියෙන් තමයි මම ජීවත් වෙන්නේ. ඒ මොනොත් මං අනාථ වෙනවා පාර්ට් වැටෙනවා කියලා කිව්වොත් මං ඒ മന്ത്രിතුමාට කියනවා මං කමිටුවේ හිටියානම් മന്ത്രിතුමා හිටපු മന്ത്രിතුමා කරන්න දෙයක් නැහැ. ජනවරමෙන් කියලා තියෙනවා අහෝසි කරන්න කියලා. එහෙනම් ඔබතුමාගේ ප්‍රශ්නේ සලකලා ජනාධිපතිතුමාට කියලා මම ඔබතුමාට ආශ්වාස මහදලා දෙන්නම්. മന്ത്രി පඩිය අහෝසි කරනවා. දෙකම හරියනවද නැද්ද? එයාට ජීවත් වෙන ක්‍රමයකට හදනවා. ඔබට පොරොන්දු වෙච්ච විදිහට മന്ത്രി වැටුපත් අහෝසි කරනවා. එතුමා අමාරුව වැටෙන්නේත් නැහැ. අපි අමාරුව වැටෙන්නේත් නැහැ. නැති බැරි කට්ටිය නේද ආශ්වාසම දුන්නේ. ඉතින් එහෙම മന്ത്രി කෙනෙක් හිටියොත් මිනිහට ආශ්වාසම දෙනවා. එතකොට අර අම්මා අහනවා ගේකින් යන්න බෑ කිව්වොත්, ඔය ගෙවල් වලින් යන්න බෑ කිව්වොත් මං කොහේ ඒකටත් බය වෙන්නේ. මං කමිටු හිටියොත් මං අහනවා ඇයි ගේකින් යන්න බැරි? යන්න කියක් නැහැ කියනවා. මං ඒ වගේ ජනාධිපති උන්ට කියනවා කලබල වෙන්න එපා. ජනවරමෙ තියෙන්නේ ගෙවල් වලින් එළියට දාන්න කියලා. ඒකෙන්ද එළියට ඔබට යන්න තැනක් නැති හින්දා වැඩිහිටි නිවාසක කාමරයක් දෙන්නම්. ආණ්ඩුවේ ගෙදර ආණ්ඩුවට දෙන්න.
Honda dan arah kata, eh ama hina bela pakak gala pohon nek bak dadah gala tira huna. Wede kahana teker, honda dan arah kata mikrimi. Saat ika kerla kieno ma, jana di bet tu mata niti atan ne bermata itu maka apa dik kerla teno ma laba na dah hatri dah hati wene hati wene par lebih dring. Wae sial uma bibis tani ka mantri sa jana di bet rungke, sial du warap tesada, aho si kerbo lebe gila. Api wu kam nasa ka pani wede. Wede ki wu kerin we, me kaling kera na gila ne me kata. Ini arah amat mam pahatlah dulu. The News Reporter, Waranen Tor, Apakshapati, Wartakaranaya.